Nisala Wila. Still Forest Pool නමැති කෘතියේ අනුවාදය. අනුවාදය W. සුගතදාස. ප්‍රකාශනය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මහනුවර. ස්තුතිය. මෙම පොත සැකසීමේදී පේරාදෙණිය ශ්‍රී සුභෝධාරාම ශාසන සේවා සමිතිය වෙනුවෙන් උපදෙස් ගුරුහරුකම් හා මඟ පෙන්වීම්ද සියලු පහසුකම්ද ලබා දුන් දහම් සිසිලසින් බොදු හදවත් සැනහීමෙහි නිරතුරු යෙදී සිටින පේරාදෙණිය ශ්‍රී සුභෝධාරාමාධිපති ගෞරවනීය වත්තේගම ධම්මාවාස හිමිපාණන් වහන්සේටද අප වෙත විවිධාකාරයෙන් සහාය ලබා දුන් ශ්‍රී සුභෝධාරාම වාසී පූජ්‍ය සුමේද හිමියන්ටද අපැහැදිලි දහම් අරුත් පැහැදිලි කර දෙමින් එමෙන්ම සෝදුපත් බැලීමෙන්ද සහාය වූ පූජ්‍ය මිස්සක කමලසිරි හිමියන්ට හා පරිවර්තනයේදී හා මුද්‍රණයේදී සහාය දැක් වූ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයටද මෙම කාර්ය සඳහා විටින් විට අප දිරිමත් කළ පේරාදෙණිය ශ්‍රී ඥානාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නත්තරම්පුත චන්දිම හිමියන්ට හා නියෝජ්‍ය ආයතනාධිපති පූජ්‍ය උඩුගම ශාසන රතන හිමියන්ටද අනුවාදය සඳහා හිමිකම් ලබා දුන් ඇමරිකාවේ ඉලිනොයිස් වීටන්හි පරම විඥානාර්ථ ප්‍රකාශන ආයතනයටද මුද්‍රණ පහසුකම් සලස්වා දුන් පූජ්‍ය කිරම විමලජෝති හිමියන්ටද කලට වේලාවට හා පහසුවටත් මුද්‍රණ කටයුතු ඉටු කර දුන් නැදිමාලේ සිස්ටමැටික් මුද්‍රණාලයේ කාර්ය මණ්ඩලයටද නන් අයුරින් සහාය දුන් සියලුම දෙනාටද අපගේ ගෞරවාදර ස්තූතිය පිරිනැමේ. තවද පොත පළ කිරීම සඳහා දායක වූ සියලු දෙනාටද අපගේ ස්තූතිය හිමිවේ. අනුවාදකගෙන් මෙම සිංහල අනුවාදයට පදනම් වූ Still Forest Pool නමැති ඉංග්‍රීසි පොත ලියන ලද්දේ ජැක් කෝන්ෆීල්ඩ් හා පෝල් බ්‍රිටර් නමැති ලේඛකයන් දෙදෙනා විසිනි. කලක් පැවිදි ජීවිතයට ඇතුළත්ව සිටි මෙම ලේඛකයන් දෙදෙන මෑත යුගයේ තායිලන්තයේ වැඩවිසූ වනවාසී භාවනාචාර්ය හිමිනමක් වන අචාන් චා හිමියන්ගෙන් ධර්මය හා භාවනාව පිළිබඳ පුහුණුවක් ලැබුවෝ වෙති. බුදු දහම හා භාවනාව පිළිබඳව අචාන් චා හිමි කළ ඉගැන්වීම් තම චින්තනයට හසු කරගත් මෙම ලේඛකයන් බටහිර ලෝකය වෙත තම අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා ඉහත සඳහන් ස්ටිල් ෆොරෙස්ට් පූල් නමැති පොත පළ කර ඇත. විවිධ සම්ප්‍රදායන් ලෙස විකාශනය වී ඇති බුදු දහම සමස්තයක් වශයෙන් එකම දර්ශනයක් සේගෙන මහායානික, වජ්‍රයානික හා සෙන් යන සම්ප්‍රදායන්ට අයත් ඉගැන්වීම් තැනට උචිත පරිදි පොතේ සමහර පිටුවලට ඇතුළත්ව තිබීම පොතේ ඇති විශේෂ ලක්ෂණයක් බව සැලකිය යුතුයි. මෙම සිංහල අනුවාදය සැකසීමේදී දුරවබෝධ දැන් හා භාෂාව පිළිබඳව යම් ගැටලුද මතු නොවුවා නොවේ. නමුත් මුල් කෘතියේ දැක්වෙන අදහස් ධර්මය සම්බන්ධයෙන් ගැබ්වුණ අර්ථ ගලා යන දහම් රසය යන මේවා නොමැකී නිසියාකාරව ඉස්මතු වීම පිණිස පොදු බස් වහරම යොදා ගැනීමට උත්සාහ කළෙමි. ඉබැවින් වියත් බසින් පළවන නොයෙකුත් බණ දහම් පොතපතට වඩා පොදු බස් වහරෙන් ලියවී ඇති මෙම අනුවාදය වැඩි පිරිසකගේ ධර්මඥානය හා භාවනා පුහුණුව දියුණු කර ගැනීම පිණිස
උපකාර වනු ඇතැයි සිතමි. කෙසේ වුවද එහි සාර්ථක භාවය තීරණය කළ හැකි වනුයේ මෙය කියවීම තුළින් ඔබ ලබන දැනුම හා එයින් ලබාගන්නා අත්දැකීම්ද පදනම් කරගෙනය.